ඔබ උදේට නැගිටපු ගමන් මේ දේවල් හතනම් කරන්න එපා. අද වෙද්දි අපි හැමෝගෙම වගේ ජීවිත ඒකාකාරී බවට පත් වෙලා කිව්වොත් නිවැරදි. උදේ නැගිටපු වෙලේ ඉඳන් රාත්‍රී නිින්දට යනකල් හැමදාම ගෙවන්නේ එකම විදියට. නැගිටිනවා, වැයට යනවා, ගෙදර එනවා, නිදා ගන්නවා. ඒ නිසාම අපි අද හිතුවා ඔබ විසින් දේශන අවදි වෙලා සිදු නොකළ යුතු දේවල් හතක් ගැන කියන්න. 1. එලාම්මක මදකට නතර කිරීම. අපි බොහෝ දෙනෙක් පුරුදු වෙලා තියෙන දෙයක් තමයි එලාම්මක මද වේලාවකට නතර කර තවත් ටික වේලාවක් නිදා ගන්න එක. මේ විදිහට දෙතුන් වතාවක් කළොත් අපට උදෑසන කරන්න තියෙන වැඩ ගොඩාක් අතපසු වෙනවා. ඒ නිසා මින් පස්සේ එලාම්මක මදකට නතර නොකර එකපාරයිම අවදි වෙන්න පුරුදු වෙන්න. 2. උදෑසනම සමාජ මාධ්‍යවල සැරිසැරීම. අද ගොඩක් දෙනෙක් උදේ නැගිටපු ගමන් පුරුදු වෙලා තියෙනවා සමාජ මාධ්‍යවල සැරිසරන්න. මේ නිසා උදෑසන කාලය දන්නේම නැතුව අපතේ යනවා. ඒ විතරක් නොවේ, ඒවායේ පළවී තියෙන සමහර දේවල් නිසා ඔයාගේ මනස අවුල් වෙන්නත් පුළුවන්. ඒ නිසා කවදාවත් උදේ අවදි වුණ ගමන් සමාජ මාධ්‍යවල කාලය ගත කරන්න එපා. 3. හිස්බඩ කිරි හෝ කෝපි පානය කිරීම. දේශන අවදි වෙලා කිරි හෝ කෝපි එකක් බොන්න අපි ගොඩක් දෙනෙක් පුරුදු වෙලා ඉන්නවා. හැබැයි ඒ වැඩේ අපේ ශරීරයට එතරම් හොඳ නැහැ කියලා ඔබ දැනගෙන හිටියද? එක දිගට පැය 7ක් පමණ නිදාගත්ත අපේ ශරීරයේ ජලය අඩු වෙලා තියෙන්නේ. ඉතින් හැමදාම ප්‍රබෝධාත්මක දවස පටන් ගන්න ඕනි නම් කිරි කෝපි වෙනුවට පිරිසිදු වතුර එකක් බොන්න ඔබත් පුරුදු වෙන්න. 4. අනවශ්‍ය තරම් තීරණ ගැනීම. උදෑසනම අවදි වෙද්දී අපිට තියෙන ඉතාම සැහැල්ලු මනසක්. හැබැයි අපි අනවශ්‍ය විදියට දවසින් සැලසුම් කරගන්න හෝ වෙනත් වැඩක් ගැන සැලැස්මක් කරගන්න ගියොත් අපිට වෙන්නේ ඒ සැහැල්ලුව නැති කරගන්න. දවසම නිරවුල් සැහැල්ලු මනසකින් වැඩ කරන්න ඕනි නම් උදෑසනට ඔබ ගන්න තීරණ ප්‍රමාණය පුළුවන් තරම් අඩු කරන්න පුරුදු වෙන්න. 5. අවදි වුණ ගමන් රූපවාහිනිය නැරඹීම. අපි ඉස්සෙල්ලා කිව්වනේ අවදි වුණ ගමන් දුරකථනය එල්ලීලා සමාජ මාධ්‍යවල සැරිසරන්න එපා කියලා. මේකත් ඒ වගේ වැඩක් තමයි. මොකද සමාජ මාධ්‍යවල වගේම සමහර රූපවාහිනී නාලිකාවල විකාශනය වෙන්නේ මනසට සැහැල්ලුවක් එකතු කරන වැඩසටහන් නොවේ. උදාහරණයකට ඔබ උදේම අවදි වෙලා රූපවාහිනිය දානකොටම ඔබේ ලග්නයට අපලයි කියලා කිව්වොත් දවසම කාලකන්ණී නේද? 6. ඇඳ පිළිවෙලකට සැකසීම. මෙච්චර කාලයක් අපි අහලා තිබුණේ උදෑසනම අවදි වෙලා පළමු රාජකාරී විදියට අපේ ඇඳ සකසන්න කියලානේ. නමුත් අපි මේ කියන්න යන දෙයින් ඔබ පුදුම වේවි. බ්‍රිතාන්‍ය විද්‍යාඥයන් කියන විදියට අපේ ගෙවල් වල දූවිලිත් එක්ක ඉන්නව මයිටාවෝ කියලා පුංචි සත්තු ජාතියක්. මොවුන් වර්ධනය වෙන්නේ තෙතමනය සහිත පරිසරයක් තුළ. අපි නිදාගෙන ඇහැරෙනකොට අපේ ඇඳේ හොඳ උණුසුමක් තිබෙනවා. හැබැයි අපි නැගිටපු ගමන් ඇඳ නැවත පිළිවෙලට හැදුවොත් ඒ උණුසුම ගිහින් මයිටාව වර්ධනය වෙන්නත් පුළුවන්. ඉතින් ඔයත් මෙච්චරකල් උදේ නැගිටපු ගමන් ඇඳ හදන කෙනෙක් නම් අදින් පසුව ඒ දේ කරන්න එපා. 7. ප්‍රෝටීන් සහිත ආහාර වේලක් ගැනීම. අපි බොහෝ දෙනෙක් උදෑසන ආහාරය පිළිබඳ එතරම් තැකීමක් කරන්නේ නැහැ. ඒ නිසාම උදෑසන ආහාරය සඳහා ක්ෂණික කෙටි කෑමක් ගන්න අපි ගොඩ දෙනෙක් පුරුදු වෙලා ඉන්නවා. මේ කෙටි ආහාරවල වැඩිපුරම තියෙන්නේ පිෂ්ටය. එයින් අපට ටික වේලාවකට ශක්තිය ලැබුණත් දවස පුරා කාර්යක්ෂම වැඩ කරන්න ඕන නම් ප්‍රෝටීන් සහිත ආහාරයක් ගන්න ඕනේ. මෙවැනි වටිනා වීඩියෝ දිනපතා නැරඹීමට අපගේ YouTube චැනලය subscribe කර එහා පැත්තේ තිබෙන bell icon එක click කරන්න. තවත් මෙවැනිම වීඩියෝ එකකින් නැවත හමු වෙනතුරු ඔබට සුබ දවසක්.